කැමිකිචන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද රෙසිපි එක තමයි චොක්ලට් ස්ටික්. ඉතින් මේ චොක්ලට් ස්ටික් එක හදාගත්තාම අපි සාමාන්‍යයෙන් කඩෙන් අරගන්න චොක්ලට් ෆින්ගර් එක වගේම තමයි. හැබැයි ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් වෙලා යන්නේ නැහැ. පොඩිය තනිවාරෙන් කැමති වෙයි. වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්න හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. චොක්ලට් ස්ටික් එක හදාගන්න මම අරගෙන තියෙනවා මෙතන පිටි කෝප්ප භාගයක්. අරන් තියෙන්නේ ආට පිටි. පාන් පිටි කැමති කට්ටියට ඒකත් ගන්න පුළුවන්. මෙතන අරගෙන තියෙනවා සීනි මම ග්‍රයින්ඩ් කරලා අරගෙන තියෙන්නේ. පවුඩර් කරගෙන අරගෙන තියෙන්නේ මේ සැහැඳි දෙකක්. බේකින් සෝඩා අරගෙන තියෙනවා තේ හැඳි කාලක් හතරෙන් එකක්. බටර් ඕන වෙනවා. බටර් මම අරගෙන තියෙන්නේ මේ සැහැඳි දෙකක් වගේ එන්න. මතක ඇතුව මේක රූම් ටෙම්පරේචර් එකේ තියලා ගන්න එපා. අනිවාර්යයෙන්ම බටර් එක කූල් පිට තියෙන්න ඕනේ. මෙතන මම ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියෙන්නේ මේ සැහැඳි එකක්. මේකත් අනිවාර්යයෙන්ම ඔයාලා ගන්න ඕනේ කූල් කිරි. ඉස්සල්ලාම මම පිටි ටිකට දාගන්නවා සීනි ටික. ඊට පස්සේ මම දානවා බේකින් පවුඩර් ටික. දැන් දාගන්නවා බටර් ටික. මතක ඇතුව මේක සාමාන්‍යයෙන් දිය වෙන්න තියලා ගන්න එපා. හොඳට කූල් පිට තියෙන්න අරින්න. අනිත් එක මේක මේ හොඳට ඩෝ එකක් වගේ අපි අනා ගන්න නෙවෙයි ඕනේ. මේ විදිහට හොඳට බටර් ටිකත් එක්ක පිටි ටික මිශ්‍ර කරගන්න විතරයි ඕනේ. කියන්නේ අපේ ඇඟිලි වල තියෙන රස්නෙට මේක ගොඩක් දිය වෙන්න අරින්න නැතුව අපි සාමාන්‍යයෙන් අර පිට්ටු හදා ගන්නකොට මල් කරගන්නවා කියන්නේ ඒ වගේ මේ මේක මිශ්‍ර වෙන්න විතරයි ඕනේ. ඔයාලට පේනවා ඇති බටර් එකත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ පොඩ්ඩක් කලර් එක වෙනස් වෙලා ඒ උනට මේක හොඳටම ඩෝ එකක් වගේ ඇලෙන ගානට ඇවිල්ලා නැහැ. දැන් මම මේකට දානවා කිරි මේස හැඳි එකක්. ඒකත් මම චුට්ට චුට්ට වගේ දාන්නේ. මේකත් කූල් පිට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කුකී ඩෝ සදා ගන්නවනේ. අන්න ඒ විදිහට තමයි මේක තියෙන්න ඕනේ. මේ වගේ කැඩෙන ගානට වගේ තියෙන්න ඕනේ. මේක ගොඩාක් වෙලා අනන්න එපා. එතකොට බටර් වල තියෙන තෙල් ගතිය එළියට ඇවිල්ලා මේක ටිකක් වෙට් ගතිය වැඩි වෙනවා. මේක මම දැන් විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ යට කොටසේ තියලා තියෙනවා. බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා මේ විදිහට ට්‍රේ එකක් ලෑස්ති කරගන්න. අවන් එකේ තියෙන ට්‍රේ කුණ උතරට ගන්න පුළුවන්. අපි ඒ ස්ටික් ටික බේක් කරගන්න ඕනේ. ඉතින් ඒකට තමයි මේ විදිහට ප්ලේට් එකක් ලෑස්ති කරගත්තේ. දැන් මට ඕන වෙනවා චොක්ලට්. මම අරගෙන තියෙන්නේ චොක්ලට් කප් භාගයක් වගේ අරගෙන තියෙන්නේ. මේ ටික අපි මෙල්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේක විනාඩි දෙකක් වගේ මයික්‍රෝවේව් දාලා හොඳට දිය කරලා ගන්න. ඔයාලට පේනවා ඇති මම මෙතන ප්ලාස්ටික් මේ ෂීට් එකක් දාලා තියෙනවා. ප්ලාස්ටික් රැප් එකක්. දැන් මම විනාඩි 10ක් තියාගත ඩෝ එක අරගන්නවා. මේක මේ විදිහට තියලා රෝලින් පින් එකකින් හොඳට මේක රෝල් කරගන්න ඕනේ. මේ විදිහට කරගත්තාම ඇලෙන්නේ නැති නිසා තමයි මම මේ විදිහට ගත්තේ. මේ විදිහට අතින් උනත් ඔයාලට කරගන්න පුළුවන් මේ වැඩේ. ඔයාලට පුළුවන් මේක ලස්සනට හතරස් විදිහට තුනී කරගන්න. හදිසියට මට මේ විදිහට තමයි තුනී කරගන්න හම්බුනේ. දැන් අපිට තියෙන්නේ මේක තීරු විදිහට කපා ගන්න. මේ විදිහට ගන්න පුළුවන්. හැම එකම මම චුට්ටක් මේ විදිහට රෝල් කරලා තියනවා. මේ විදිහට මම ස්ටික් ටික ඔක්කොම හදාගත්තා. ඔයාලට පුළුවන් මේක හොඳට රෝල් කරලා ගන්නත් පුළුවන්. නැත්නම් ඒ විදිහෙම ගන්නත් පුළුවන්. දැන් තියෙන මේක ඔයාලට බේක් කරගන්න. බේක් කරගන්න ඕනේ සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක්. චොක්ලට් උණු කරගන්නකොට අනිවාර්යෙන් මේ විදිහට හොඳට චූටිවට කෑලි කපලා හරි ග්‍රේට් කරලා හරි ගන්න. එතකොට හොඳට මේක ඉක්මනට මෙල්ට් කරගන්න පුළුවන්. ඔයාලට තියෙනවා නම් විපින් ක්‍රීම් එහෙම නැත්නම් කිරි කොහොම හරි කමක් නැහැ. අනිවාර්යෙන් මේකට දාන්නුනේ උණු කිරි හරි උණු විපින් ක්‍රීම් හරි දාලා ඔයාලට පුළුවන් ඩබල් බොයිල් කරලා හරි එහෙම නැත්නම් මයික්‍රෝවේව් දාලා හරි දිය කරලා ගන්න. මම දාගන්නවා කිරි ටික. දාලා මම මේක මයික්‍රෝවේව් දාන්න.
චොක්ලට් ටික මේ විදිහට මෙල්ට් කරගත්තා. ස්ටික් ටික හදාගත්තට පස්සේ චොක්ලට් වල දවට ගන්න ලේසි වෙන්නත් එක මම මේ වගේ උස ග්ලාස් එකකට දාගත්ත චොක්ලට් ටික. මේ තියෙන්නේ බේක් කරගත්තට පස්සේ ස්ටික් ටික. අනිවාර්යෙන් මතක ඇතුවා මේක විනාඩි 10ට වඩා නම් අවන් එකේ තියන්න එපා. මොකද පොඩ්ඩක් සොෆ්ට් ගතිය වගේ තිබ්බත් මේක නිවෙනකොට කොහොමත් තව ටිකක් මේ හයිය ගතිය එනවා. ඒ නිසා මේක නිවෙන්න ඇරියහම ගානට මේ ඔයාලට සෙට් වෙනවා. ඒ නිසා මේක නිවෙන්න අරින්න. දැන් කරන්න තියෙන්නේ මේක ටිකක් නිමුණාට පස්සේ ස්ටික් එක අරගෙන මේ විදිහට චොක්ලට් වල දාගන්න එක. ස්ටික් එක මේ විදිහටම අරගෙන චොක්ලට් ටික පොඩ්ඩක් සෙට් වෙනකම් බිම තියලා මේ වගේ තිබ්බොත් එහෙම ෆ්ලැට් තියලා තිබ්බොත් මේක ටිකක් හැමතැනම ගෑවෙන නිසා ඔයාලට පුළුවන් මේ විදිහට මොනා හරි දාලා ස්ටික් එක මේ විදිහට තියලා තියන්න. මේ තියෙන්නේ එහෙම හදාගත්ත චොක්ලට් ස්ටික් ටික. මේක මම විනාඩි 10ක් 15ක් වගේ දාලා තිනවා ෆ්‍රීස් එකේ. මොකද චොක්ලට් ටික හොඳටම සෙට් වෙන්න ඕන නිසා. ඔන්න ඉතින් මෙන්න මෙහෙම තමයි මම මේ වෙලාවට වැඩක් කරනකොට මෙයා ඇවිල්ලා වැඩ කරන්නේ. ඒත් තාම මම මෙයාව ගොඩක් වෙලාවට වීඩියෝ එකට ගන්නෙත් නැත්තේ. මොකද එක වැඩක් මම මෙතන යනකොට එයා තව වැඩ ගොඩාක් මෙතන යනවා. පුතා මොකද කරන්නේ? මේ කප් කේක් වලට තේ හැදෙනවා. හ්ම්? කප් කේක්. මෙහෙ බල්ලා කියන්නකෝ. මෙහෙ මට පේන්නේ නැහැ. මම එමුයි මේ තමයි. කෑ ඈ? ඇංග්‍රි මම කියවලා ඉන්නේ. ඇංග්‍රි? ඔව්. ස්ටික් ටික මේ විදිහට ෆ්‍රිජ් එකේ තියලා මං ගත්තා. හොඳටම චොක්ලට් ටික සෙට් වෙලා තියෙන්නේ. චොක්ලට් ස්ටික් එක කාලා බලන්න ඕනි කිව්වා. කාලා බල. කඩේ මේ චොක්ලට් ස්ටික්. මොකද චොක්ලට් ස්ටික් තියෙන්නේ. ෆ්‍රයි. ෆ්‍රයිද? ඔව්. එනකන්. චොකලට් ස්ටික් කන්. චොක්ලට් ස්ටික් ටික හදාගෙන ඉවරයි. ඉතින් පෙන්නන්න ඉතුරුනේ එකයි. මොකද පුතා ඔක්කොම ටික කෑවා. අතර මේ ස්ටික් එක කනකොට මට එන්නේ අපි සාමාන්‍යයෙන් කඩෙන් අරගෙන කන චොක්ලට් ෆින්ගර්ස් තියෙන්නේ. ඒ රහ තමයි එන්නේ. ඒ රහම තමයි. ඉතින් ඉක්මනට හදාගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා ට්‍රයි කරලා බලන්න. පාන් පිටි පාවිච්චි කරන්නේ නැතුව හදපු නිසා ප්‍රශ්නයක් නැහැ. පොඩි අයට දෙන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලලා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේම රසවත් රෙසිපි එකකින් ආයෙත් හම්බෙමු.